චාමර සම්පත් දසනාක ඇමතිවරයා පහුගේ දවසක පාලිමේන්තුවේ දීකරු ප්‍රකාශයක්. සහ වීරසුමන විීරසිංහ මන්ත්‍රීවරයා මේ විමල් විරවන්සගේ පක්ෂේ සාමාජිකයේ. එය පාර්මින්තුේකරු ප්‍රකාශසයකු තල්ලගෙන. කිරල්ලපනේ ධම්ම විජය හාමුදුරුවෝ ලොකු ගාලගෝට්ටියයක් හදාගෙන. දැන් මොකක්ද මේ චාමර සම්පත් වීර සුමන වීර සිංහ පාර්ිමේන්තුවේ දිිකිව්වවෙ මේක ධම්ම විජය හාමුදුරුව කොහොමද දැක්කේ. ඒකතාව තමයි අදබේ මාතෘකාව. චාමර සම්පත් දසනායක පාර්මේන්තුවේද කියනවා අරක්කුමිල අඩු කරණ්ඩුවන. ය ගල්ගෝතලයමිල අඩුකරණ්ඩුවඕන. වීර සුමන වීර සිංහ මන්ත්‍රීවරත් ඔයකතාවම කියනවා. දැන්, ය කතාව පාල්මේන්තු ඉතික යොකු පලවෙනි මිනියා චාමර සම්පත් නෙවෙයි. එම නත් වීරසුමන වීරසිංහත් නෙවෙයි. මීජවරුතු කීපය කරකලින් ජෝන් සන විරත්න මන්ත්‍රීවරත් පාර්මේන්තු කිව්වා. මේ කතාව හැදිින් නයැයි මෙහෙම. කතාව මේ අරක්කුමිල අඩු කරන්න කියලා කියන කතාව ඇතුළේ මේ බුදුදහම විනාශ වෙනවා කෑල් ලක් නෑ. මත්තැම්බොනය එකෙන්. බුදු හම විනාසු නැකන මූලිකවම බෞද්ධය රැකියේුතු පංචසීලය පිළිවත් කැඩෙන එක ඇත්ත. නමුත් මේ පාලනමේන්තුමන්තවීවරු ඇමතිවරු මේ කැර කතා කරන්න වෙන තැනකින්. දෙ අපිත් මේ එක කතා කරලා තියෙනවා. එතමයි මත්පැන්මිල වැඩි වෙනකොට ග්‍රාමීය දිලිඳකම වැඩි වෙනවා.ගන මත් පැන් බොන එක බොන අමයි. එතොට මිල වැඩි කරලා භාවිතයාටු කරන්න බෑ. එක තර්කානකූල සිද්ධයක් නෙවෙයි. හැබැයි අරක්වුව කිය ගල් බෝතලේ මේ ගොල කියන විදිිරම ධම්ම විජ මුදුරොත් කියන විදිහරම ගල්බෝතලය මිල වැඩිවනහම අරක්පු පොන එක නවති න්නේෑ. කසිප්පු පොන එක වැඩුවෙනවා. එතවෝට පාඩුත් දෙකක් අණ්ඩුවකට සිද්ධ වවා ඇතමයි ආණ්ඩුව සුරාබද්ධ උපයගන්න එක අඩුවෙනවා වගේම කසිප්පු බීමේ. ට රෝග වැලඳල් ප්‍රමාණ වැඩි එක කියන ල්බී පවාමලිට ඇැදන්න කියනතාව න මේක කියන්න. හැබැයි කසිී පෝලින් ඉටව වැඩි එ ඒරෝගීන්ට වියදං කරන්න ඕනත් එකන බේත්හෙත් කරන්න වෙදකන් කරන්න වෙදං කරන්න ඕනත් මේ රජේ. දැන් සාමාන්‍යය සිකරට බොිල වැඩි කරනවා සිකරට් බොන එක අඩු කරන්න කියලා. හැ සිකරල් බොන එක නවතර බිටි බොනෝ මිනිස්සු. ය දුම්පානය කරන ප්‍රමාණය අඩු කිරීමක් නෑ. සකතීරු තීරණ ඕන තරන් දෙසපාලන අරගෙන තියෙනවා එකක්තමයි පාසල් දරුවෝ අපි මීට කල්නුත් කතා කලතියෙන පාසැල් දරුවෝ සිකරට බොනයක නවත්තන්න පාසල ළඟ කඩවල්ලෝ ඒක පාසල් ප්‍රධානගේට විතුලලා මීට සීයක් දෙපැත්තට කඩවල්ල දුම්මැටිවි කිනීම තහනන් කරා. දැන් හේකෙන් පුළුවන්ද දරුවෝ දුම්මටිබොනක නවත්වන්න දැන් ඒ ප ස්කෝල ඉස්තරහ කඩින්ම අරගෙනද දුම්මට බොන්නේ. ඒගේම තමයි මේ මත් පැන් බොනයක මලවැඩි කරලා නවත්තන්න බෑ එතකොට ඒ ග ගල්බෝතලය කට සල්ලි නතිමි සිපු පෝතලයා කරක නැරි වැඩේ කරනවා. එතොට අරචාමර සම්පතුයි වීරසුමන වීරසිංහ මත්වීබරය කියන කතාව ඇත්ත ඒ ඒ කතා බොරු නෙවෙයි මේක දම්ම විජය යාමුදුරු තමයි පටලවාගත්තේ. දැන් ග්‍රාමීය දිලඳුකමට ඉතා විශාල වසේ මත් පැන් බොනයක බලපාන හවස ෝ එකක් ධනමනිිය දනුවම තමයි. මේක වලක්වගරන්න ක්‍රමවේදය තමයි කතා නොකරන්නේ. එතකොට මේ ගල්බෝතලයේ මිල වැඩිවීමෙන් අර කුස්සියට දැනෙනවා වෙනත් දිලිදුකමාක් වෙන ආර්ථික පීඩනය කුස්සියට එල්ල වෙනවා. හැබැයි මේ ගල්බෝතලේ මිල අඩු වුනොත්. මේ කුස්සිය දුප්පත් ගෙදරක කුස්සියට එන පීටනය පොඩ්ඩක් නවදනවා දැන් ඒ එහෙම කියලා තේරුම් කරපු හාම මේ ධම්ම විජයේ හාමුදුරුව හනවා අරක්කුවනයක හරිද ආණ්ඩුව බදුගාල කරපු ගෙල් මලමකක්ද මේ මාර ආණ්ඩුනෙවේවා මේ සිංහල බෞද්ධ රටක් මේක මේ මේ ආණ්ඩුව මත්තන් ප්‍රවර්ධනය කරන වැඩක් මේ කරන්නේ. ඉහෙම වල්ගපා ගන කතාන්න දැන් අපිට අහන්ඩ තියෙන්නේ හරි සරල ප්‍රශ්නයක්. ආණ්ඩුවක් කරන මිනි සුව ආණ්ඩුවක මැති ඇමැතිවරු බලන දෘ්තිිකෝනය නෙවෙයි වැදගත්වවෙන්නේ. මෙ හාමුදුරුවරු දකින දෘෂ්්‍රිකෝනය. එතකොට අපි තර්කානකරෝ මේ රටේ ඕන කෙනෙක් දන්නවා රක්ු බොනමිනිිය බොම තමයි. හැබැයි දම ජයේ හාම්දුරුවන්ගේ ඩියවටේ මොකක්ද. ඔ උර දරාගෙන එඉන්න චීවරය වගකීමමොකක්ද ඒ තමයි මත්තැම් බොනමිනිිය මත් පැනට ලොල්වෙච්ච මනිා මත් පැනට ගිජවෙච්ච මිනියා ඒකෙන් බේරගන්නේ එක. ඒත් ධර්මය තමයි ඔබහන්සලා ගිෙනහිල්ල අරමිණ සුන්ගේ ඔලු ගැඩියඇතුළට ගෙනියන් දාන්න ඕන. තට පංච සීලයේ පිළිවෙත් රකින. පංචසීලේ රකින සමාජයක් හදන එක තමයි හාමුදුරු කෙනගේ වගකීම වෙන්නේ. එතට අරක් කුටිකක් නිකන් දුන්නත් වක් කරලා අතට දුන්නත්. බොන් නැතිමිණිය කදන ඩියුටියක් තිය නොහාමුදුරුවණය වහන්සේලාට. ඒක තමයි වහන්සලා කරලා නැත්තේ. එ කරලා නැති නිසා තමයි මේ බේපත්්වටික් රටේ ඉතුරුවෙලා හන්නේ. තොරින් මේ බේපත්ව ගැන තමයි චාමර සම්පත්ල කතා කරන්නේ. වීර සුමනලා කතා කරන්නේ. හැබැ බේපත්ව ගොඩක් හැදුන එක වර්දකාගෙද. ආණ්ඩුව මේ මත්තන් ප්‍රවර්නය කරනුුව කිය ඇගිල දික්කර වැඩේ අත ප ියදාගන්න පුළුවන්ද. නෑ බේබද්දෝ පිරිසක් හැදන රටක් නිර්මාණය වනේ මේ බුදුදහමේ නියම අර්ථය සමාජයටගෙන හිල නෑ. ඉගැන මේ හාමුදුරුවරු ටික වෙනවෙන වැඩ කලාාමිසක් තමන්ට අදාළ රාජකාරය කරලා නෑ. හාමුදුරුව අදාල රාජකාරය කරන්නම්ම බේබද්ද ඉන්න පුළුවන්ද. රටයි. චාමර සම්පත්ත අරකතාව කියන්න පුළුවන්ද. ො දැන් අදත් චාමණ සම්පත් කියපු කතාවට තඩිබානව වෙනුවට එක තින ආර්ථික පැත්තක් තියෙනවානේ ඒ ආර්ථික පැත්තයෙන් තමයි චාමර සපත් හදා කරන්නේ. එතට ඒකට තඩි ානව වෙනුවට හාමුදුරුවන්ට තියෙනව වකකීමක් මෙ පිරීච්ච සමාජය යළි යතාතත්ත්වයට කියන්න කියන හමකට ගේන්න පිරිවුණ සමාජය යහමකට ගන්න චාමර සම්පට්ට කරන්න බෑ වීර සුමනටත් කරන්න බෑ කනිල්වි ක්‍රම සිංහල කරන්නත් ද වෙන අයටත් කරන්න බෑ ඒකට තමයි මේ පැවිති සමාජයක්තියෙන්න්නේ භික්ෂ සමාජයක්තියෙන්න්නේ මෙ සිංහල බෞද්ධ රට කියලා අපි උදම්මනනවනම්ඒ සිංහල බෞද්ධ රටේ බේ බත්්තු ඉන්නන්නේ කොමද ඒ බේ බත්්තු හැදෙන්න්න කොමද දැ ඔබවහන්සද්දිකටම කතා කරනවා ආණ්ු ක්‍රම ව්‍යවස්ථාවේ නමෙන වගන්තයයේ නමෙන ව්‍යවස්ථාව බුදු දහම ආරක්ෂා කරන්න බුදුදහමට ප්‍රමුකතාවේ දෙන්න යෝජනා කරති එන කාරණාව. හැබැයි ඒ දේශපාරක්ඥයන්ගේ පැත්තෙන් ඒ ඩවටිය කරලා එද මේක සිංහල බෞද්ධරටක් කියලා යම් කෙනකොට උදම්මනට පුළුවන් තැනට ගෙනල්ලා. හැබැයි අනිත් පැත්තෙන් දේශපාලික පැත්තෙන් වෙච්ච දේ හරි වුනාට පත්ෙන් භික්ෂ සමාජයේ පැත්තයේෙන් භික්ෂ සමාජයේ පැත්තෙන් වෙන්න ඕන ඩේ වෙලාද. දැන් අපිට කියන්න පුළන්ද මේ මාර බව සිංහල බෞද්ධ රට කියලා එහම දම්මන්න පුළුවන් තත්ත්වකටද මේ හටේමසාරධර්ම තියෙන්නේ. ඒම සාරධර්ම පිරිෙන්නේ ඇයි. අන්න එතන දී භික්ෂ සමාජයේ වගකීම මග හැරිච්චකාරණාව උබහන්සලා තේරුම් ගන්න ඕන. එතවට චාමට සම්පත්ත හැදිරුවම කියන්නේ මේ ගල් පෝතලේ මල වැඩවීමෙන් ග්‍රාමිය ආර්ථිකය කඩා වැටිලා. එක ඇත්ත දැන් ගෙදර රුපියල් දාහක් වදන් කර කරලා අරක්පුපන ග්‍රහම ූලිකයක් ඉන්නවන ඒ අරක්මල වැඩියුනු තෘුපියල් දෙදහක් වුනොත්. ඒ ග්‍රහමූලිකයා ඒ රුපියල් දෙදහවීදැන් කරලා අරක්කු බොනෝ. ඒක නවත් තන්නේ ඒතු රහමුදුරන්ගේ වැඩේමොකක්ද. දාහදීලා අරක්කු බිපු මිනිහ අරක්ු බො නොබන මිනිියෙක් බවට පත් කරන එක එක චාමර සම්පත්ත කරන්න බෑ. ඒයි මම කියන්නේ අරක්කු වීදුරුවක් අතරට දුන්නත් නොබන මිනිියෙක් හදන්ඩ මේ පැවති සමාජය වකය තමන්ගේ ඩියුටිය කරන්නුවන එම මිනිියෙක් හදා ගන්න. ඒම මිනිියෙක් නොහදැන තාකල් මේ චාමර සම්පත්ලට වීර සුමනලට ඔය කතාව කියන්න වෙනවා. ගොලො කියන්නේ දශපාලනික පැත්තෙන් ඒකොලගේ දේශපානක පැත්ත ඒ ඒකය කරන කතාව ඉවර කරගන්න නං ඔබ වහන්සේල්ලාකි දවුටිය හරියට කලා නං හරි එහෙමනත් නම් මේ අරකුමිල අපිත් කියන අරකුමිල අඩුවෙන් ලඕන අරකුමිල අඩු කරන්න කියලා කියන්නේ මේ බේබත්තු හදන්න නෙවෙයි මේ අරකුමිල වැඩවීම නිසා වෙන ප්‍රශසතිකක් ගම්මඇතුළ තියනවා බර පතල කාරණාටිකක් මේ අරක්ුමිල වැඩුවීම ඉද ගම්මඇැතුළ තියෙනවා. ඒටික ඔබහන්සලා දැක්කොත් උබහන්සලා ඒ පත්ත බැලුවොත්. මේ අපි කියෙන් කතා ඇත්ත කියලා තේරෙ. එන්දා අරක්වුණ ඔබෙන මිනිහෙක් හදන්න පුළුවන්නම් වීර සුමන ලගේ තාමර සම්පත් ලගේ. ඔය කතාටික නවතී. ඒක කරන්න බැරි නම් අපිටත් කියන්න සිද්ධ වෙන්නේ ඉතා ඉක්මනින් අරක්කුමිල පහල දාන්න. ඒක පහල නොදාන තාකල් මේ ගම්ම තුළේ ග්‍රාමීය දිළඳකම කියන කාරුණාව නවත්තගන්න හම්බ වෙන්නේ. TV කෝපියෙක්ක යිස්කීම්.